අයිබෝවන් සමට කලින් සත්‍යහරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමින් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත දියුලපිටිය කොරෝනා පොකුරෙන් රෝගීන් 321ක් නිරෝධායන නීති කැඩූ 51ක් අත්අඩංගුවට දියුලපිටිය මිනුවන්ගොඩ සහ වේයන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ලෝකයෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම පිළිබඳ තීරණය හෙට කොරෝනා වසංගතයේ දේශපාලන පාපන්දුවක් කර ගැනීමට තමා සූදානම් නොමැති බව සජිත් කියයි හිටපු අගමැති රනිල් ඇතුළු දේශපාලකයන් පිරිසක් පාස්කු කොමිසම වෙත ප්‍රථමින් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත දියුලපිටිය ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇගලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිරන ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව දියුලපිටිය කොවිඩ් ආසාදිත පොකුරින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිතින් ගණන 3733 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඊයේ සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට මෙලෙස වෛරසය ආසාදිනී වී ඇතැයි තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඊයේ රාත්‍රිය වන විට එම නියදී කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව සටහන් වූයේ 101ක් ලෙසයි. එම ආසාදිතින් 101 දෙනා අතර ආසාදිතින් 69 දෙනෙකුම එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩල සමාජිකයින් වනවා. ඊට අමතරව නිවාඩු ගොස් සිටින කාර්ය මණ්ඩල සමාජිකයින් 32 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවටයි තහවුරු වුණේ. එම ආසාදිතින් 32 දෙනා අතර මිනුවන්කොඩ ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතින් 18 දෙනෙකු, මිරිගම ප්‍රදේශයේ ආසාදිතින් 3 දෙනෙකු, කටාන ප්‍රදේශයේ ආසාදිතින් 2 දෙනෙකු, දියුලපිටිය ප්‍රදේශයේ ආසාදිතින් 2 දෙනෙකු, ජායල, සේදුව සහ මහරයන ප්‍රදේශ වලින් එක් ආසාදිතයෙකු බැගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසාදිතින් 2 දෙනෙකු මොනරාගල සහ යාපනේ දිස්ත්‍රික්කෙන් එක් ආසාදිතයෙකු බැගින් තහවුරු වී තිබුණා. ඊයේ දිනේදී එම සේවක සේවිකාවන් 1400ක් සහ ඊට අමතරව අනුයුක්ත වෙලා තිබ තව 400ක පමණගේ PCR පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊයේ මැදියම රාත්‍රියේ වෙන විට ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම ආයතනයේ 101 දෙනෙකු කොවිඩ් ආසාදිනී වී ඇති බවට තහවුරු වුණා. මෙම සේවක සේවිකාවන් 101 දෙනාගෙන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළු වී යැත්වීම අනතුරුවත් මොන්රාගල එක්කෙනෙක් සහ යාපනය අර්ධා දූපතෙන් එක්කෙනෙක් හැටියටත් වාර්තා වුණා. මේ සියලුම කායවලුන් සමග 101 දෙනෙක් තමයි කොවිඩ් ආසාදිනී වී තිබුණේ. මේ සියලු දෙනාම ඊයේ දිනේදීම රෝහල් වෙත රැගෙන යාමට අපි කටයුතු කරනු ලැබුවා. මේ අවලෝකිතයන් පවුල්වල අයවලුන් උත් නිරෝධායන ලක් කිරීම කටයුතු කරනව බොහෝ පවුල් මේ අයවලුන් පසුගිය සති 3ක වග කාල සීමාවක් තුල එම නිවෙස්වලට ගොස් නැහැ. ඉතින් ඒ අයවලුන් අපි මේ ආකාරයෙන් රැගෙන ඒමට කටයුතු කළා නෑ. නමුත් බොහෝ අයවලුන් මේසේ නිවෙස් වලට ගොස් සිටපු ඒ ආසාදෙන් ලක්වෙච්ච අයවලුන්ගේ පවුල් මේවනටත් යුද හමුදාව තුළ නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්කම මේ ඉන්න සේවක සේවිකාවන්ගෙන් විශාල ප්‍රමාණයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන ලබන දියුලපිටිය, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ජීවත් වෙන අයවලුන් දැනටත් ඒ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතියක් තිබෙන හින්දා ඔවුන් අතර සංසරණය වීමක් ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි පාලනයක් ඒ අවස්ථාවේ තිබෙනවා. ඊට අමතරව 495ක වූ සංඛ්‍යාවක් තමයි මේ ප්‍රදේශ තුලින් පිටත හිටියේ. ඒ ආවලුන් ඊයේ රාත්‍රියේ පටන් අතිගරු ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් වලට අනුව අපි වහාම යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව යොදවලා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරන ලැබුවා. ඒ සංඛ්‍යාවෙන් මේ වන විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඉතිරියාවලුන් අද උදෑසන සියලුම අයවලුන් මේ ආකාරයෙන් එක්තානයකට ගෙනල්ලා නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. කෙසේ හෝ මේ තත්ත්වය එදා කෙටි කාලෙකින් පාලනය කර ගැනීමට හැකිවන පරිදි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වන විට ආරම්භ තිබෙනවා. ඒ අනුව අද උදෑසන 9 වන විට දියුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සියලුම ආසාදිතින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩල සමාජිකින් බවයි
රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර මිනුවන්ගොඩ දියුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳුරු නීතිය තව දුරටත් ක්‍රියාත්මකයි. ඇඳුරු නීතිය පනව ඇති දියුලපිටිය මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලදී ඇඳුරු නීතිය කඩකල පුත්කලින් 51 දෙනෙකු පොලිසිය මෙවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර දියුලපිටිය ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයින් වාර්තා වීමත් සමග එම රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජයේ ගෙන යනු ලබන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා පොලිසිය ඍජු දායකත්වය ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත් සෝදානම් කිරීම පිණිස සියලුම තරාතිරම් වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක වැඩබලන පොලිස්පතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොටසේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. රට තුල පවතින කොවිඩ් අවදානම පිළිබඳ පැහැදිලි තක්සේරුවක් සිදු කිරීමට තවත් පැය 48ක කාලයක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ බීගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ රෝගයට අපි න්‍යායක් ඉදිරිපත් කළා. රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සම්මතයන්ට අනුව ඒ තමයි හැම ඇන් ඩාන්ස් තියරි. විශේෂයෙන්ම හැම කියලා කියන්නේ රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී රෝගී පාලනය කිරීම සඳහා බොහොම ආක්‍රමණශීලී එහෙම නැත්නම් බොහොම ෂණික ක්‍රියාමාර්ග වලට යා යුතුයි. අපි මේ අවස්ථාව මුල් වටේදී ඊටම සාර්ථක ලෙස කලමනාකරණය කරගන්න හැකි වෙච්ච ජාතියක් රට. දැන් මේ ඇඟලුම් කම්හලේ පළවෙනි ප්‍රශ්න තමයි මේ සේවිකාවට රෝගී වැළඳුනේ කොහෙන්ද කියන එක මේ දක්වා නිශ්චිත වෙලා නැහැ. ඒ නිසා විශේෂයෙන් බලධාරීන්ගේ වගකීම තමයි මේ කියන සමහර කතා නැ ඉන්දියන් පිරිසක් මේ කම්හලට ආවයි කියලා කියනවා, කම්හලේක ප්‍රතික්ෂේප කරනවා. මේ සියල්ල निराකරණය කරගත යුතුයි පළවෙනි වටේදීම මේ කාන්තාවට රෝගී වැළඳුනේ කොහොමද කියන. මොකද අපි මෙච්චර දවසක් රෝගී පොකුරු නිර්මාණය වුණාට ඒ පොකුරට මුල් බීජ වෙච්ච තැන කොතනද කියන එක අපි හොයාගත්තා. බොහොම කලාතුරකින් රෝගියෙක්ගේ තමයි අපිට මූලාශ්‍රය හොයාගන්න බැරුණේ. අපි ජනතාවට දෙන පණිවිඩය තමයි අපි තාමත් අවදානම තක්සේරු කරමින් ඉන්නේ. ඒ නිසා කරුණා කරලා අපිට තව පැය 48 කාලයක් අඩුම වශයෙන් ලබලා දෙන්න. මේ සම්බන්ධයෙන් නිශ්චිතවම මොන වගේ අවදානමද රටේ මතුවලා තියෙන්නේ කියන කාරණේ තක්සේරු කරන්න. ඊට පස්සේ තමයි අපිට යම් පැහැදිලි මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද සමහර දෙනෙක් අහනවා දැන් තියෙන එක හොඳයිද, ඒ ලෙවල් තියෙන එක හොඳයිද, මේ සියල්ලට උත්තර දෙන්න අවදානම තක්සේරු කරන්න ඕනේ. ඒ නිසා බොහොම කෙටි කාලයක් ඇතුළත ඉදිරිපැය 24 48 ඇතුළත ඒ සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙයි. එතෙක් ජනතාවට අපි තාම වගකීමෙන් කියන්නේ කරුණාකරලා නිවෙස් වලට වෙලා ඉන්න, අත්‍යවශ්‍ය රාජකාරි වලට යන අය ඇරෙන්න, අත් සෝදන්න, මුවාවරණයක් භාවිත කරන්න, ඒ වගේම සමාජ දුරස්ථභාවය තබාගෙන ඉන්න පුළුවන් හැමතැනදීම जनवाद्य හෙට දිනේ නිකුත් කිරීමට නියමිත PCR පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව ඉදිරිපැය 48 ඉතාමත් තීරණාත්මක වන බවද අමාත්‍යවරයා අද උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් සඳහන් කළා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන ඉරිදා දින පැවැත්වීමටත් අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනි දින සිට නොවැම්බර් 6 වෙනි දින දක්වා පැවැත්වීමටත් රජය තීරණය කර තිබුණා. COVID-19 වෛරසය මෙරටින් තොරන් කිරීම සඳහා රටේ සියලු දෙනා කිසිදු බේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නරම්මල ශ්‍රී සීලවති පිරිවෙන් විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් विपक्ष नायक सजित प्रेमदास महता दंपतिनिय नारम्मल श्री सीलवती पिरिवेन विहारेट पेमिनिया विहारस्थानिट पेमिनी विपक्ष नायक वरया आशीर्वाद लबा गेनिमे ननतुरव मातेट मेलस अदहास पाल कर सिटिया कोरोना वसंगते आय मया वेला तीरे मम लैस्ती नह मम सूदानम नह कोरोना वसंगते सह अपे रटे जनतावगे जल जीवितर मूल मान प्रश्ने देशपालन पापंदु करगा कोरोना वसंगते कोविड 19 गेन मट कियन्न तिबेन्ने ඒක මුළු රටේම සෑම සියලු දෙනාටම භේදයකින් තොරව මුහුණ දෙන්න තිබෙන මහා මාරාන්තික භයානක වෛරසයක්. ඉතින් අපි හැමෝම භේද බින්න වීම නැතුව එය පරාජය කිරීම සඳහා, ඒ වගේම මේ විනාශ කිරීම සඳහා එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මගේ අදහස. COVID-19 ගැන කතා කරනකොට අපි බොහොම ප්‍රවේශමෙන්
රට දීද බින්නවීම කරන්නේ නැතුව මම විශ්වාස කරනවා අපි වගකීමකින් යුක්තව වගකීම යුතු විපක්ෂයක් හැටියට මේක අර පරණ කාලේ විපක්ෂ වගේ නෙමෙයි අපි ප්‍රගතිශීලී නූතනවාදී පක්ෂයක් ඒ නිසා මේ කොරෝනා ප්‍රශ්නේදී මම යෝජනා කරන දේ තමයි මුළු රටම එක්සේ සම්බෙරා අපි මේ භයංකාර උදුරට ධනාත්මකව මුහුණ දීලා මේක පරාජය කරන්න ලෝපුරා සිටින ජනගහනයේ දස දිනකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලඥයන් පිරිසක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණියා. මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සාගල රත්නායක සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසෝන්දරයන් මහත්වරුන් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද පැමිණ තිබෙනවා. මෙතර ඊයේ දිනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙන මහත්වරුන් එම කොමිසම හමුවේ පෙනී සිටියා. වරු 10ට රැස්ුණා. එහිදී කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව මුඛාවරණ පැළඳ සිටිනු දක්නට ලැබුණා. कारण वक्रव व्यांगव संबंध शीरुदेना हितामत्म बुद्धि संपन्न बांडु आवट पशे अतरंगुड़ गाता पुलिस माध्यम प्रकाश कर तुम्हारा मीट खाली वग्यु तो अमित सहोद पास्कुपार संबंध आई के रुजुव संबंध आई के बोम्ब रगन गिया के कारण प्रकाश माध्य विविध ජනමාධ්‍යවල පළවෙනි. ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. සමහරු කියනවා දැන් මේක විවිධ අත්වල වෙන ගැනීම සඳහා මේ ප්‍රකාශන කරලා සඳහා කටයුතු කරනවා කියලා. ඒ වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසිය කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි මේ කටයුතු සිදු වෙලා තියෙන්නේ. 10 දෙනෙක් දාතරංග ඉන්නවා. දැන් මේ අයගෙනුත් සමහර අය අත්තරංගුවට ගත්ත අය නිදාස් කරලා තියෙනවා. අදාළ විදියට සම්බන්ධ තොරතුරු නොමැතිකම නිසා නීතිපති උපදේශකවන් කටයුතු කරන අයත් ඉන්නවා. සියලුම දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ. එන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙමෙයි. තව දුරටත් පොලිසිය තව දුරටත් පිළිබඳව සොයාගෙන යනවා. වර්ෂණයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරංගුවට ගන්න පුළුවන්. මේවා මේ එක් මාතුකාද ගරු ඇමතුතුමනේ යම් විදියක බලයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් යම් කටයුතු කිරීම කියන කාරණේ තමයි සමාජයේ කතා කරන්නේ. දැන් බලන්න තමුන් රාන්සලා කාලේ 19 මිනිස් සංශෝධනය එගෙන ආවා. ඊවර වගේම SCID කියලා එකක් හැදුවා. හදලා ඉවර වෙලා අවුද අත්තරංගුවට ගත්තා. 3 මාස 4 මාස රිමාන්ඩ් භාරයේ තබාගෙන හිටියා. නඩු පැවරුවාද? දැන් ওই උසාවි වල නඩු තියෙන්නේ සමහර නඩු. අන්තිමට වරදකාරයා මෝල් ගහ. එහෙම නැත්නම් වචනේ. ගොයන් ගහවට මුවා වෙලා වෙඩිතිව්වා දැක්කයි කියලා කිව්වොත් ගොයන් ගහ කියන්නේ මොකක්ද? ඒ වගේ තර්ක දිනන. කාටවත් මේ චෝදනා වලින් නිදහස් වෙන්න අරින්නේ නැහැ. කිසිම වරදකාරයෙකුට මොකද තමුන්ලාංශයේ දරන මතේම තමයි අපි දරන්නේ. වරදක් කරලා තියෙනවා නම් මේක විශාල හැබැයි ඉතින් මේකෙන් මේක උණ ගවන්න හැම එක්කෙනාම විවිධ අදහස් පළ කරනවා. ඔබතුමාට තියෙනවා නම් මේ ගැන විශේෂ සාක්ෂියක් හරි තොරතුරක්
කරුණාකරලා අදම දෙන්න උදාහරණයක් විතරයි භාග යනවා ඉතින් අමුතුමඟ අපේ ආණ්ඩුකාරේ ගෙනාව ඇල්ලුවේ නැහැ කටයුතු කරන්න හරි අසාධාරණයක් සිද්ධ වුණා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කියලා කියන එක ප්‍රකාශිකෝ තව ප්‍රකාශිකෝ දෙකක් මෙයා ඉන්නවා සම්බන්ධයි මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්ෂියක් නැහැ අපි අතාරිනවා කියන ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥය වගේ ඒකයි මේක නාර කපියෙක් ගැනස් වෙන්නේ ඒත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන් අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नोट क्लिक करना।